ඩෙංගු නැති හැටක්. ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය. ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරන්නේ අප රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා. එහි පස්වන අදියර තමයි අපි මේ විදියට ක්‍රියාත්මක කරන්නේ. අපි තෝරගත්තේ ගාල්ල දිස්ත්‍රික්කය. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන තමයි මේ විදියට අපි පවත්වන්නේ. මේ වැඩසටහන සාර්ථක කරගන්න මේ ප්‍රදේශයේ ප්‍රධානීන්ගේ විශේෂ දායකත්වය අපට ලැබුණා. මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා දකුණු පළාත් හාණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහත්මයා. පළමුවෙන්ම මේ වැඩසටහන සඳහා සහභාගී වෙන ජාතික රූපවාහිනියටත් ඒ වගේම ඒ සඳහා අනුග්‍රහ ලබා දෙන මුටි නායතනයටත් ස්තුතිවන්ත වෙනවා. ගාලු දිස්ත්‍රික්කය තුල ගත්තොත් විශේෂයෙන්ම කොළඹට පස්සේ අපේ ඩෙංගු වලින් වසංගතයෙන් යම්කිසි වැඩි ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කයක් හැටියට ගන්න පුළුවන් ගාල්ල. සමස්ත දිස්ත්‍රික්කය සමස්ත පළාත හැටියට ගත්තොත් මාතරත් ඒ වගේම ඩෙංගු ව්‍යාප්තියක් තිබෙනවා. හම්බන්තොට තරමක ව්‍යාප්තියක් තියෙනවා. දැනට පසුගිය වර්ෂයට සාපේක්ෂව බැලුවොත් දැනට සිද්ධ වෙලා තියෙන පසුගිය වර්ෂයේත් මරණ පහක් සිද්ධ වුණා. මේ වරත් මරණ පහක් සිද්ධ වෙලා තියෙනවා. වැදගත් මේ උත්සවයේදී සඳහන් කළ යුතු වැදගත් කාරණය වෙන්නේ මේ ගාලු දිස්ත්‍රික්කයේ සිද්ධ වෙලා තියෙන මරණ දෙකෙන් එකක් පාසල් දරුවෙක්. දැවැන්ත රෝගී සංඛ්‍යාවක් ඉන්නවා. පසුගියදා අපිට ගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයේ මඟ පෙන්වීම පවදී අපි ඩෙංගු මර්ධන සතියක් පැවැත්වුවා. අපි පරිසර 30,000කට ආසන්න ප්‍රමාණයක් මේකේ පරීක්ෂා කරලා බලලා යම් විශාල වැඩ කොටසක් කරගෙන තියෙනවා. ඒ නිසා දැන් යම් පාලනයක් තියෙනවා. ඒ නමුත් සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල තත්ත්වය ඉතාම දරුණුයි. ඒ අතින් ගාල්ල නගර සභා ප්‍රදේශය විශේෂයෙන්ම සංඛ්‍යා ලේඛන වශයෙන් කිව්වත් විශේෂ වර්ධනයක් තියෙන ප්‍රදේශයක්. මේ නිසා මෙවැනි වැඩසටහන් ඉතාමත්ම කාලෝචිතයි. මාධ්‍ය ආයතනයක් මේ වගේ වැඩක් කරනකොට විශේෂ ප්‍රසිද්ධියකුත් ලැබෙනවා. ඒ වගේම මහජනතාව තුළ වඩා උනන්දුවක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයකට පුළුවන්කමක් තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානිය තමයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා. එතුමන් අපිත් එක්ක ඉනවා ශාන්ත වීරසිංහ මහත්මයා. මේ ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා, ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීම සඳහා මොන වගේ ක්‍රියාන්විතයක්ද ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? පළාත් සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය මට්ටමේ පවතින කාර්යාලයත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ඒ සියලු දෙනා එකතු වෙලා ඩෙංගු මර්ධන කමිටු අපි පිහිටවලා තිබෙනවා. ඒ ඩෙංගු මර්ධන කමිටු හරහා සියලුම රජයේ නිලධාරීන් සහ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරලා අපි මේ ඩෙංගු වලින් තොර දිස්ත්‍රික්කයක් අපි ගොඩනැගීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව අපේ සියලු දෙනාට ප්‍රජාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණ කිරීම සඳහා අපි සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කරන කියන බව සඳහන් කරන්නට ඕන. මෙතුමන්ලා කොයිතරම් මහන්සි වුණත්, අපේ රාජ්‍ය නිලධාරීන් මොනතරම් මහන්සි වුණත් මේ ඩෙංගු රෝගය බෝවීම, මදුරුවා බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ පුරවැසියන් වන ඔබේ දායකත්වයේ නැත්තම්. ඒ නිසා අපේ පණිවිඩය බවට පත්වන්නේ ඔබ ඔබේ පරිශ්‍රය පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න, ඩෙංගු මදුරුවාට බෝ වෙන්න තියෙන සෑම ස්ථානයක්ම විනාශ කරන්න මේ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබා දෙන්න. වගකීම අපේ අරමුණයි. ජාතික රූපවාහිනිය සමග මෝටින්.